විමත්ව රියපදවීම සම්බන්ධ වැරදි දෙකක් සඳහා මෝටර් වාහන පනතේ නව සංශෝධනයට අනුව රියදුරු බලපත්‍රයේ ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා. ඒ අනුව මගේ ප්‍රවාහන රියදුරෙකු බීමත්ව රියපදවා වරදකරුවෙක් වුවහොත් හෝ බීමත්ව රියපදවා රිය අනතුරක් සිදු කළහොත් මිනිදිරියට මෙලෙස ජීවිතාන්තය දක්වා රියදුරු බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව පවතිනවා. 2019 අංක 10 දරන මෝටර් රථ සංශෝධන පනතේ 216 වන වගන්තිය සංශෝධනය වී ඇති අතර ඒ අනුව බීමත්ව රියපදවා වර්ධකර වීමට අදාළව නිර්ණායක තුනක් යටතේ දඬුවම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අනුව සාමාන්‍ය පෞද්ගලික වාහනයක රියදුරෙක් බීමත්ව රියපදවා වර්ධකර වුවහොත් රුපියල් 25,000කට නොඅඩු සහ රුපියල් 30,000කට නොවැඩි දඩමුදලකට හෝ මාස 3කට නොවැඩි කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීම නැත්නම් එම දඬුවම් දෙකටම යටත් කර තිබෙනවා. ඊට අමතරව අදාළ පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය මාස 12කට නොවැඩි කාලයක් සඳහා අතිරුවීමටද හැකියාව පවතිනවා. මගේ ප්‍රවාහන රථයක රියදුරෙකු බීමත්ව රියපදවා වර්ධකරුවෙකු වුවහොත් රුපියල් 25,000කට නොඅඩු සහ රුපියල් 30,000කට නොවැඩි දඩමුදලකට හෝ මාස 6කට නොවැඩි කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් හෝ එම දඬුවම් දෙකටම යටත් කර තිබෙනවා. එමෙන්ම අදාළ පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට හැකියාව පැවතීමද විශේෂත්වයක්. අවසාන වරද වශයෙන් මෙහි දක්වා ඇත්තේ බීමත්ව රියපදවා රිය අනතුරක් සිදු කිරීමයි. ඊට වර්ධකරුවෙක් වන්නෙකු රුපියල් 100,000කට නොඅඩු සහ රුපියල් 150,000කට නොවැඩි දඩමුදලකට හෝ අවුරුදු 2කට නොඅඩු සහ අවුරුදු 10කට නොවැඩි කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීම හෝ එම දඬුවම් දෙකටම යටත් කර තිබෙනවා. මෙහිදීද අදාළ රියදුරුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට හැකියාව පවතිනවා. අද උදෑසන 6න් අවසන් වුණු පැය 24ක කාලය තුළදී බීමත් රියදුරන් 335ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජූලි 5 දිනේ ඉඳලා මාසයක කාලයක් පුරාවට මේ මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. දින 9ක කාලයක් මේ මෙහෙයුම දියත් කළා. ඒ අනුව අත්අඩංගුවට ගන්නා ලද සමස්ත බීමත් රියදුරන් ගණන 2875ක් වෙනවා. බීමත්ව රියපැදවීමෙන් සමාජයට සිදුවන හානිය පිළිබඳවත් අවධානය යොමු කරලා බීමත්ව රියපැදවීමෙන් වළකින්න කියලා මේ අවස්ථාවේදී අවධාරණය කර සිටිනවා. පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට අසත්‍ය තොරතුරක් ලබා දුන් පුද්ගලයෙකු ඇල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ලේ ලිපිනයක් සහිත සැකකරු 57 හැවිරිදි අයෙක්. තවත් පුවත් කීපයක් දැන්. මොලතිව් කේපාපිලව් වට්ටප්පලේ මන්සන්දියේදී යුද හමුදා කැබ්‍රතයක් අද අනතුරට ලක්වීමෙන් හමුදා සිබලෙක් මියගොස් තවත් සිබලු 8 දෙනෙකු තුවාල ලැබුවා. රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් රථය පෙරළී ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අඩු කිරීම හා පරිසරයට විෂවායු එක්වීම අවම කිරීම සඳහා පෙළඹවීමේ අරමුණින් කා ෆ්‍රී සන්ඩේ වැඩසටහන අද පැවැත්වුණා. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක සහ ශ්‍රී ලංකාවේ නෙදලන්ත තානාපතිනි ජොයන් ඩොන්වර්ඩ් මහත්මියගේ සහභාගිත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රය අසලින් එය ආරම්භ වූ අතර උදැසන පෑ 4ක කාලයක් මාර්ග මන්තීරු වසා එහි වැඩසටහන් ක්‍රාත්මක කරනු ලැබුවා. මෙදවච්චයේ කිඩවරන්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ කිඹුලෙකු අල්ලා ගැනීමට මෙදවච්චයේ වනජීවී කාර්යාලය නිලධාරීන් සමත් වුණා. අඩි 8ක් පමණ දිග ඇති මෙම කිඹුලා ජලය සොයා ගම් වදින්නට ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරනවා. මේකලෑව රාජ්‍ය බැංකුවකට ඊයේ රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු එහි මුදල් සොරා ගැනීමට උත්සාහ කරන අයුරු එහි CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පසුව පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගනු ලැබුවා. ත්‍රිකුණාමලයේ IOC සමාගම් විසින් බේරුවල IOC පිරවුම්හලට ඊයේ දිනේදී රැගෙන ආ තෙල් පවුසරේ බෝම්බ තෙල් කවලම් වී ඇති බවට එහි හිමිකරුට ලැබුණු දුර්ගතන මතුමට අනුව සාම්පල් පරීක්ෂා කර තිබෙනවා. එහිදී තහවුරු වී ඇත්තේ ඔක්කේන් 92 සහ 93 වර්ගයේ පෙට්‍රල් වර්ග සඳහා භූමි තෙල් කවලම් වී ඇති බවයි. එමෙන්ම අද IOC සමාගමෙන් පැමිණ අදාළ තෙල් වර්ගවල සාම්පල් රැගෙන ගොස් තිබුණා. කෙලිබිම විරාමෙන් පසුව බලාපොරොත්තු වන්න. කෙලිබිම තොරතුරු සමගින් දුතික ගයාශාන් සූදානම්. අවසංක ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේ මෙවන විට එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී නවසීලන්තය සහ සත්කාරක එංගලන්තය අතර පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසිය දිනු නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
එයනුව නීමත පන්දුවර පණහවසානයේ දී ඔවුන් කඩුළු අටක් දැවේ ලකුණු 241ක් ක්‍රස් කරගත්තා. නවසීලන්තය මීට පෙර 2015 වසරේදී ලොකු කුසලාන අවසන් මහා තරගයට පිවිස පරාජය වූ අතර එංගලන්තය 1979, 1987 සහ 1992 යන වසරවලදී ලොකු කුසලාන තරගාවලිවලදී අවසන් මහා තරගයට පිවිස පරාජයට පත්ව තිබුණා. ඒ අනුව අද තරගයේ කවුරු ජයගත්තද? එම කණ්ඩායමේ පළමු ලොකු කුසලාන ජයග්‍රහණය වනු ඇත. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමා වන්නේ සුබ රාත්‍රියක්.